චන්දේපා කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි මිනිස්සු. එහෙම නැත්නම් තමන්ගේ බලය අහිමි වෙයි කියලා කියන කට්ටිය. මේ වෙන විදිහට හිටපු ජනාධිපතිවරයා තමන්ගේ දුර කාලයෙන් අවුරුදු දෙකකට පස්සේ ඔහු පලා ගියා. නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට ඕන ඔහුගේ වුණේ පෙනී හිටපු පක්ෂ කණ්ඩායමට පොහොට්ටුවට ඕන එක දිගටම පවත්වා ගන්න. මේ ડિජිටල් බැංකුකරණයේ 20 වසරක විශ්වාසය ලංකපේ ඔබේ විශ්වාසනීය දෙවියන් ජාලය. මිනිහට පොහොට්ටුව 7කට 8කට කැඩිලා තැන් තැන් වල කැඩිලා එක එකනා එක එක විදිහට තවත් අය ආණ්ඩු විරෝධී ව්‍යාපාර වලට දැන්ම එකතු වෙලා ඉන්නවා. ආණ්ඩු පෙරලා දෙමින් මේ ව්‍යාපාර වලට එකතු වෙලා ඉන්නවා. තව තැන් අය ස්වාධීන වෙමින් ඉන්නවා. ඉතින් මේ වටපිටාව මැද්දේ මම හිතන්නේ මේ අලුත් අර්බුදයට විසඳීමක් සඳහා දේශපාලන අර්බුදය, ආර්ථික අර්බුදය, සමාජ අර්බුදය විසඳීම සඳහා එක සංස්කෘතික අර්බුදයක් දක්වා දැන් වර්ධනය වෙමින් තිබෙනවා. බලන්න සදාචාරාත්මකව බරපතල ගැටලු අද ජනාධිපතිතුමාගේ උපදේශකවරුන්ට චෝදනා එල්ල වෙමින් තිබෙනවා. රටේ සාමාන්‍ය ජනතාව අතර අතිශය අශ්ලීල අවිනීත හැසිරීම් චර්යාවන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ප්‍රසිද්ධිය කියනවා මත්ද්‍රව්‍ය මත්පැන් රට පුරා ව්‍යාප්ත වෙමින් තියෙනවා කියලා. ඉතින් මා හිතන්නේ මේ පිළිබඳ නැවත හිතන්නට පෙර ජනමතය විමසීම අවශ්‍යයි.